වර්තමාන ඒ ජාත්‍යන්තර පාසල් පවත්වාගෙන යනු ලබන්නේ සමාගම් පනත ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ ආඥා පනත යටතේ සමාගමක් හෝ ව්‍යාපාරයක් ලෙස ලියාපදිංචි කිරීමෙනි. එම නිසා මෙම පාසල් පිළිබඳව නිවැරදි තොරතුරු අධ්‍යාපන අමාත්‍යාංශයේ සතු නොවේ. පෞද්ගලික පාර්ශ්වයකට පාසල් ආරම්භ කළ හැකි වන පරිදි 1961 අංක 8 දරන උපකෘත පාඨශාලා අභ්‍යාස විද්‍යාල අතිරේක විධිවිධාන පනතේ 25 වගන්තිය සංශෝධනය කරන තෙක් ජාත්‍යන්තර පාසල් අධ්‍යාපන අමාත්‍යාංශයේ යටතේ ලියාපදිංචි කිරීමට හෝ ඒවා නියාමනය කිරීම අධ්‍යාපන අමාත්‍යාංශයේ නෛතික බලයක් නැත. මේ අපේ රටේ දරුවෝ ඔවුන්ට මුදල් තිබුණත් ඔවුන් මේ අධ්‍යාපන ලැබන ආයතන පිළිබඳව ප්‍රමිතියන් පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා කරා අමාත්‍යතුමනි. මේ පාසල් පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශයේ ඍදු මැදිහත් වීම පිළිබඳව අවශ්‍ය වැඩපිළිවෙලක් හදන්න පුළුවන් යෝජනා මාලාවක් අමාත්‍යාංශය තුල තියෙනවා කියලා දැනගන්නට ආසයි. කාලයක් තිස්සේ ආපු ප්‍රශ්නයක් මේක. ඒ නිසා අපි දැන් අධ්‍යාපනයට සඳහා නව අධ්‍යාපන පනතක් සකස් කරලා තියෙනවා. මේ පනතෙහි තියෙනවා සියලුම ජාත්‍යන්තර පාසල්, පෞද්ගලික පාසල්, පාසල් නියාමනය කිරීමේ වැඩපිළිවෙල හදලා තියෙන මේ පනතට ඇතුළත් කරලා තියෙනවා. දැන් අර ජාත්‍යන්තර පාසලකින් රජයේ පාසලකට ඉස්සෙල්ලා එන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. දැන් එහෙම එකක් නැහැ. මත්ද්‍රව්‍ය චාවාරම් කරුවන්ට මරණ දඬුවම් ලබා දීම අහෝසි කිරීම සම්බන්ධයෙන් වූ පනත් කෙටුම්පතට පක්ෂව ඉදිරිපත් කර තිබූ පෙත්සම් තුනක් ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා. අද පාර්ලිමේන්තුව කැඳවූ අවස්ථාවෙන් නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා මේ බව ප්‍රකාශ කළා. මරණ දඬුවම් අහෝසි කිරීමේ නැමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ හැම ප්‍රතිපත් කළද පෙත්සම් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය දැන දීමට කැමැත්තෙමි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 120 ව්‍යවස්ථා ප්‍රකාරව යම් පනත් කෙටුම්පතක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට තිබෙන අනුකූල බව ප්‍රකාශ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට අධිකරණමය බලයක් නොමැති බැවින් මෙම පෙත්සම් තුන ශ්‍රේෂ්ඨාධිකරණ විසින් ප්‍රතික්ෂේප කර ඇත. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය අද දින කාර්යසටහන් දැක්වෙන නිල වාර්තාවේ මුද්‍රණය කළ යුතුයි මම නියෝග කරමි. රජයේ ඉඩම් විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත ඉල්ලා අස්කර ගන්නා බව අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. රජයේ ඉඩම් විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත ඉල්ලා අස්කර ගන්නවා ගරු නියෝජ්‍ය කතානායක තුමනි. මොකද අපේ බලාපොරොත්තුව වුණේ මේ රටේ ඉන්න ඔප්පු නැති 125කට ඔප්පු දෙන්න සින්නක්කර අයිතිය. අපි පනත පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරනකොට පොත් විපක්ෂයේ මන්ත්‍රීවරු උසාවි ගිහිල්ල එක නැවැත්ස 25කට සින්නක්කර අයිතිය දෙන්න. ඒතර නායක ගන්න පුළුවන්, ඒක දියුණු කරන්න පුළුවන්, විකුණන්න පුළුවන්, සාමාන්‍ය මිනිස්සුන්ට අපි අයිතියක් ලබා දෙන්න හදනකොට මේ අය විරුද්ධද? ඉල්ලාස් කර ගැනීම පිළිබඳව සභාවේ එකඟද? ආයි ආයි යටි අරමුණ තියෙන්නේ මේ මහ පොළොවේ අයිතිය විජාතීකරණය කරන්න. ඒකට විරුද්ධව තමයි අපි මේ ක්‍රියාමාර්ගය ගත්තේ. හොඳයි. ඒ නිසා ඒ ඉල්ලාස් කර ගැනීමට අපි සම්පූර්ණයෙන් එකඟයි. මේ අතර මහනුවර ඇසල පෙරහැර මංගල්‍යයේ සාර්ථක කර ගැනීමට සහාය දැක්වූ සියල්ලන්ට අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රණාමය පුද කළා. ශ්‍රී දළදා පෙරහැර සාර්ථකව පවත්වාගෙන යන අවස්ථාවක් ලැබුණා. මම මේ අවස්ථාව මහනුවර වාසී ජනතාව වෙනුවෙන්, බෞද්ධ ජනතාව වෙනුවෙන් ආරක්ෂක ඇමතිතුමා, ගරු ජනාධිපතිතුමාට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම රාජ්‍ය ඇමතිතුමා, ත්‍රිවිධ හමුදා, පොලිසිය, STF එක, ඒ සියලු ආයතන ඉතාමත් හොඳින් රාජකාරී කරපු නිසා ශ්‍රී දළදා පෙරහැර සාර්ථකව පවත්වාගෙන යෑමේ අවස්ථාව ලැබුණා. බෞද්ධ ජනතාවගේ ප්‍රණාමය මම පුද කරන්න කැමතියි.